ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. මෙ සූදානම පැත්ත කියත් ඇත්ත කියන්නට හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. මම අනුරුද්ධ රත්නායක. මම ප්‍රසාදී නිමන්තිකා විජයරත්න. ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. මත්තල ගුවන් තොටුපළ බදුදීමට එරෙහිව හම්බන්තොට දී පැවති විරෝධතාවට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර 28ක් අත්අඩංගුවට. ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඇරඹේ. සියලුම කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපාන භාණ්ඩ තාක්ෂණයේ උපකරණ ඒ සියල්ලම බදුවලින් සම්පූර්ණ නිදහස් කිරීමට අපි කටයුතු කරනවා. පලාත් සභා ඡන්ද විමසීම් පනත සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු යොමු කළ පෙත්සමට එරෙහිව කණ්ඩායම් 4කින් විරෝධතා පෙත්සම්. තියුණු ආයුධයක් සමග හිටපු ජනපති නිවසට ඇතුළු වීමට උත්සාහ කළ තරුණයා අධිකරණ පරිශ්‍රයේදී නොසන්සුන් වේ. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ දීර්ඝකාලීනව ඉන්දියාවට බදුදීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය හම්බන්තොටදී අද පැවැත්වූ විරෝධතාවට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. පොලිසිය සඳහන් කළේ විරෝධතාව අතරතුර නොසන්සුන්කාරී ලෙස හැසිරුණු කාන්තාවන් 7 දෙනෙකු ඇතුළු පුද්ගලින් 28 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බවයි. විරෝධතාව අතරතුර පොලිස් නිලධාරීන් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දියාවට බදුදීමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ මෙම විරෝධතාව අද පෙරවරු 10:30ට පමණ ආරම්භ වුණේ හම්බන්තොට වෙරළ උද්‍යානය අසලින්. උද්ඝෝෂණයට එරෙහිව පොලිසිය ඊයේ අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගත් අතර එයට අනුව නාමල් රාජපක්ෂ හා ඩී.වී. චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කිහිප දෙනෙකුට හම්බන්තොට අධිකරණ බල සීමාව තුළ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තහනම් කර තිබුණා. කෙසේ වෙතත් අද පැවති විරෝධතාවට නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහ චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම එක්ව සිටියා. මිලට ආදරය කරන ජනතාව මත්තල ගුවන්තොටුපළ හම්බන්තොට වරාය සෙවණ කළ සීනි කර්මාන්ත ඇතුළු රාජ්‍ය සම්පත් විකුණේ දෙරේවත් අපි පාරට බැලලා ඉන්නවා. ඉතින් මේ ආණ්ඩුවර කියන්නේ කරුණා කළා මේ විකුණන එක නවත්තන්න. ආණ්ඩුව ජනතාවට සහන දෙන්නෙත් නැහැ, රටේ සංවර්ධනය කරන්නෙත් නැහැ. මේ රටේ රාජ්‍ය සම්පත් ආරක්ෂා කිරීම සඳහා අපට කරන්න පුළුවන් සියලු කාර්යභාරයන් අපි ඉටු කරනවා. මේ රටේ සම්පත් මේ වගේ පිටරට වලට දෙන එක ගැන හැම එක්කෙනාම මේකට විරුද්ධයි. ඉතින් මේ ආණ්ඩුව වැඩි කල් යන්නේ නැහැ. විරෝධතා කරුවන් පෙරවරු 11ට පමණ හම්බන්තොට ඉන්දිය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ වෙත පාගමනින් පැමිණියා. පොලිසිය එහිදී විරෝධතාව යෙදුණු පිරිස අතරින් 5 දෙනෙකුට ඉන්දිය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ වෙත ගොස් සංදේශයක් බාර දීමට අවස්ථාව ලබා දුන්නා. අනතුරුව පිටතට පැමිණි භික්ෂුන් වහන්සේ විරෝධාකරුවන් ආමන්ත්‍රණය කළා. මේ වෙලාවේ තවුනතරෙන් ඉල්ලන්නේ මේ විරෝධය අපි දිගටම පවත්වන්න ඕන. පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ විරෝධතාකරුවන් එම ස්ථානයේ යොදා තිබූ මාර්ග බාධක ඉවත් කරමින් ඉන්දිය කොන්සල් ජෙනරල් කාර්යාලය වෙත ගමන් කිරීමට උත්සාහ කිරීමේදී. විරෝධතාව අතරතුර නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පුද්ගලින් පොලිසිය අතනකොට ගත්තා. ගන්න
హలో ఓ ఎస్ తీరగ లేని సో తిరిగి తిన్నకు కందులు గ్యాస్ కాక మమ్మ సార్ దాన్ని మమ్మ ఇద్దర పారి అంత పెద్ద సమయం పారి అన్నకి మమ్మ కప్పుది కళ్ళ కూడా వదిలిన సార్ మాది అమ్మ వాళ్ళ మాకు కప్పుది కళ్ళ వదిలిన అమ్మ రాండిపా ಸಿದ್ದಿ ಅತರತುರ ತುವಾಳೆಬೋನ್ ಸಹ ಪೊಲೀಸ್ ನಿಲಧಾರಿನ ಕಿಹಿಬದನಕು ಪ್ರತಿಕಾರ ಸಂದಹ ಅತುರತ್ ಕಿರುಣಿ ಹಮ್ಮತ್ತುಟ ಮೂಲಿಕರು ಹಲಟಾಯಿ ಸಿದ್ದಿಯನ್ ಅಣತುರುವುದ ಪ್ರದೇಶೇ ದಡಿ ಪೊಲೀಸ್ ಆರಕ್ಷಾವಕ್ ಯೋಧವಾ ತಿಬುನಾ ಮೇ ಅತರ ಅದ ಅತಿಯು ಸಿದ್ದಿಯ ಸಂಬಂಧಿನ್ ಪೆಹತಲಿ ಕಿರೀಮಟ ಉದ್ಘೋಷಣೆಯಟ ಸಂಬಂಧು ಏಕಾಪದ ವಿಪಕ್ಷೇ ನಿಯೋಜನೀಕರಣ ಪಾರ್ಲಿಮೆಂಟು ಮಂತ್ರಿವರುನ್ ಕಿಹಿಬದನಕು ಹಮ್ಮತ್ತುಟ ದಿ ಪ್ರೌಢ ಸಾಕಚಾವಕ್ ಪವತ್ತುವಾ యూరోపీయ ఆధిపత్యం కంటే ముదువగా జాతి అందరు గుణం పలుది జాతి అందరు వరాయది పరంపర కీయ మిరట మినిసుంట స్వాధీనత్య వెనుమే బలం ఇన్న సిద్ధవే నాయకవాన మీ సంపద విపులన్న ఉన్నాయి కిన ఆండు విపులన్న ఎన ఆదాయం హా సమాన ఆదాయం వేదం గల రుసియాం రజయం గన్న నవ ఏకేమ పెద్ది మే ఆండు ఆర్థిక ప్రతిపత్తేస ఆర్థిక హసరీమే నొహకియ ఈలంగ వసర అతులత అక్కర 35000 కడ వెడి ప్రమాణయ అంబత్త డిస్ట్రిక్ట్ కే విజాతీయ సమాగమ వలే ఇంగ కొను కొల్లె దీవర వరాయ వల్కో పిట్టడ సమాగమ వలే దెండతన පහත් අත්තුකර මේ ආණ්ඩුව අද කටයුතු කරා. ඌවේ අක්කර 65000ක් විජාතිය සමාගම් වලද. දැන් මෙහෙම ආණ්ඩුවක් අවශ්‍යද අපිට? දවසේ පුවත මේ අතර මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින්ද අදහස් පළ කළා. මත්තල ගුවන්තොටුපළ ගුවන් යානා එන්නේ නැහැ අපි දන්නවා ඒක. මේ වෙලාවේ ආයෝජකෙක් වෙන මේ ගුවන්තොටුපළ ක්‍රියාත්මක කරන්න මොනරුන්ටාලින්ද නැතෝ ගුවන් යානා යවන්න පුළුවන් තත්ත්වෙට කාර්යබහුල කරන්න. ඒකට දැන් විරෝධතාවත් පවත්නවා විවිධ දේවල් කියන මේක විකුණනවා කියලා. පැහැදිලිවම මේ ආණ්ඩුවේ අපි ඉන්නකන් කිසිඳු රාජ්‍ය දේපළ විදේශිකයෙකුට හෝ දේශීය කාටවත් විකුණන්නේ නැහැ. කාටවත් දෙනවද කියලාවත් හිතලත් නැහැ. දැන් බොරුවට විරෝධතාව පවත්නවා. මේ විරෝධතාවල මොකක්ද අවසානෙ? විරෝධතා කරන නායකයෝ බේරෙනවා. අනිත් මිනිස්සු හිරගෙවල්ලනේ. උද්ඝෝෂණය කිරීම ගැන මම දන්නේ කියන්නේ මම දන්නේ එකම දේ තමයි අපි ආයතන ලාභදායී බවට පත් කිරීම පමණයි අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ දුප්පත්කම තුනී කරන්න පුළුවන් මත්තල ගුවන්තොට කවුරු එක්කද සම්බන්ධ වෙන්නේ කියන එක මට ලොකු දැනුමක් තාමත් නැහැ එකක් දන්නවා ඕනම දෙයක් අපි කරනකොට පක්ෂ දෙක රජය සමග එකතු වෙලා කරන බද්ධ ව්‍යාපාර සඳහා එකඟ වීම හෝ නොවීම කරනවා කියන එක මේවා කිසිම ආර්ථිකයක් උත්පාදනය වෙන්නේ නැහැ මේ රටේ සල්ලි නාස්ති කරලා මොනරුයි අලියොයි මීහරකුයි තමයි මේ ගුවන්තොටුපළේ තියෙන්නේ මේක අබද්ධ විපක්ෂ
පක්ෂේ මේ ආරක්ෂක ගිහිලා ආයිත් උද්ඝෝෂණය කරන්න හදනවා මේක විකුණන්න හදනවා කියලා. මේක විකුණන්නේ නැහැ. දැන් පහුගිය රජයේ සමයේ සල්ලි මංකොල්ල කාපු මංකොල්ලකාරය කොට්ටාසය වරාය විකුණනවායි ගුවන්තොටුපළ විකුණනවායි කියලා උද්ඝෝෂණ කරනවා. රණවිරුවන් පාවිච්චි කරලා දලදා හාමුදුරු ඉදිරිපිට වැලිකොට්ට ගහලා රේස් කාර් පැදලා සංගීත සම්දර්ශන පවත්වලා පිටරටින් නලගනාවන් ගෙන්නලා මේ රටේ සංස්කෘතිය සහ මුලින්ම දූෂණය කරපු පහුගිය රජයේ ලැක්ටජන් බබාලා කොට්ටාසයක් දැන්ගෙනව ලැජ්ජ නැතුව වරාය වෙනුවෙන් ගුවන්තොටුපළ වෙනුවෙන් උද්ඝෝෂණ කරා. කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපාන තාක්ෂණික උපකරණ සියලු බදුවලින් නිදහස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කැකිරාව තිබ්බටුවැව ජලාශය අසල වෙල් යායේදී අද පැවති ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්. අනුරාධපුරය කැකිරාව තිබ්බටුවැව ජලාශය අසල වෙල් යායේදී ජාතික වප්මගුල් උත්සවය පවත්වමින් එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය අද ආරම්භ වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික වප්මගුල් උළෙලේ ප්‍රධානම අංගය වූ ගොයම්පැල සිටුවීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වුණේ මේ ආකාරයෙන්. නැටුම් ගැයුම් වලින්ද වර්ණවත් වූ වප්මගුල් උළෙලට පැරණි සංස්කෘතිකාංග කිහිපයක්ද එක් කර තිබුණා. වගා සංග්‍රාමයේ පළමු මෙහෙයුම 2017 ඉඳන් 2020 වෙනකන් අපි දැන් සරසම් කරලා තියෙනවා. එතනදී රටේ අටුකොටු පිරවෙනව පමණක් නෙමෙයි මේ ගොවි ජනතාවගේ ආර්ථිකයේ දෙගුණයක් ආදායම ලබා දීම තමයි අපේ අරමුණ බවට පත්ලා තියෙන්නේ. පහුගිය කාලවල අපිට මතකයි මේ පුරන් කුඹුරු කියලා මේ ගොඩ කරන් ඉල්ලුවා. ඒ වගේම ගොඩ කරන් නීති හැදුනා. අපි උත්සාහ කරනවා, අපි නායකත්වය ලබා දෙනවා මේ පුරන් කුඹුරු 130,000 නැවත වතාවක් වගා කරන්න. නගරේ ජීවත් වෙන සියලු දෙනාටම අපි ආරාධනා කරනවා ඒආගේ ගෙවත්තේ මල්පලයක් වෙනුවට ආහාර භෝගයක් වගා කරන්න කියලා. මෙහිදී භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසට පූජා උප්පු සහ තෑගි උප්පු පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු වුණා. අපේ රටේ ගොවි ජනතාව කියන්නේ සැප විඳින ජනතාවක් නෙවෙයි. දැන් මේ දිනවල ඕස්සරුත් ගහලා තියෙනවා හාල් 100යි පොල් 100යි කියලා. පොල්වල නිෂ්පාදනයේ පහත වැටුනේ ඇයි? මේක ආණ්ඩුවේ වැරද්දක්. නිවාස ඉදිකිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් මේ රටේ නැහැ තවම. හිදිච්ච දැනගයක් හදනවා. ඒ නිසා පහුගිය අවුරුදු 25කට 30කට වැඩි කාලය තුල පොල් අක්කර ලක්ෂ ගාණක් මේ රටේ අහිමි වෙලා තිබෙනවා. දේශපාලඥයෝ රජයේ නිලධාරීන් මේවට ඉඩ දෙනවා. ඊළඟ කාරණාව තමයි මේ රටේ ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම සතුන් විසින් විනාශ කරනවා. රිලවුන්, වඳුරන්, අලින්, මොනරුන් මේ බරපතල ආහාර විනාශයේ සිටිනවා. මේ ප්‍රශ්න සුළු කොට තකන්න එපා. සතුන්ට වඩා මිනිසුන් ආරක්ෂා කළ යුතුයි කියන ප්‍රතිපත්තියේ ඉඳන් ආණ්ඩුවක් විදියට වැඩ කරන්න සිද්ධ වෙනවා. මේ වැඩසටහනේදී රජයේ සියලු ඉඩම් වගා කළ යුතු වෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික අංශයේ තිබෙන ඉඩකඩම් වගා කරන්නේ නැත්නම් බලතල පාවිච්චි කරලා අපිට සිද්ධ වෙනවා වගා කරන අයට ලබා දීමට. සියලුම කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපාන භාණ්ඩ තාක්ෂණයේ උපකරණ ඒ සියල්ලම බදු වලින් සම්පූර්ණ නිදහස් කිරීමට අපි කටයුතු කරනවා. ඒ නිසා පෙළපාලි යන පෝස්ටර් ගහන, උපවාස කරන, කොළඹ නගරයේ කලම්බන සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. මේ රටට ආදරයක් තියෙනවා නම් ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ශක්තිමත් කරන්න මේ සඳහා ඔය කාලයේ සම්පූර්ණ යොමු කරන්නටයි කියලා හිතන්. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමතිවරුන් ඇඹුල අනුභව කිරීමටද එක් වුණා. පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමය අද ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. මේ අතර හිටපු අගමැතිවර සරත්යෙන් සිල්වා මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිවද පාර්ශ්ව හතරක් අද පෙත්සම් ගොනු කළා. පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතට අදාළව හිටපු අගවිනිසුරු සරත්යෙන් සිල්වා මහතා පසුගියදා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව දෙමළ ජාතික සංධාන මන්ත්‍රී එම් සුමන්තිරන් මහතාද අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කළා. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායක නීතිඥ රජික කොඩුතුවක්කු සහ පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියංගොඩ යන මහත්වරුන් ඇතුළු තවත් පාර්ශ්ව තුනක්ද පෙත්සම් ගොනු කළා. පළාත් සභා සංශෝධන පනත නීතිය යටතේ ස්ථාවර නියෝගය යටතේ හරි ආකාරයට තමයි ඒ සම්මත කරගත්තා කියලා මගේ ස්ථාවරය එතනින් මකනලා දෙනවා. සඳුදා නඩු ගණවස්ථාවේදී මටත් මැදිහත් වෙලා අධිකරණයට මේ කරුණු දක්වන්න අවසර දෙන්න කියලා එකේ ඉල්ලා සිටිනවා. මම පෞද්ගලික නමින් ඒක දාලා තියන්නේ. මමම පෙන්නේ සිටිනවා. මගේ පෙත්සම ඉල්ලලා තියන්නේ සරසිල්වා මාතාගේ පෙත්සම නිෂ්ප්‍රවාහ කරන්න කියලා. පිවිතුරු හෙළවරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් නීතිපතිවරයා, කතානායකවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වගඋත්තරකරුවන් කර තිබෙනවා.
මේක නීතිපතිවරයා වක්‍ය යුත් එක්කෙනවා ඒවගේම කතානායකවරයා වක්‍ය යුත් එක්කෙනවා ඒවගේ මේ හොරට සම්මත වෙච්ච මැතිවරණ පනතක් පදනම් කරගෙන චන්දනෝතියා ඉන්න මැතිවරණ කොමිසමත් මේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් බවට පත් කරලා තියෙනවා අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා සිටිනවා කතානායකතුමත් නීතිපතිතුමත් කළ දේ නීතිය ඉදිරියේ කිසිම වළංගුභාවයක් නැහැ කියලා ප්‍රකාශයක් කරන්න කියලා ඒ වගේම අපි ඉල්ලා සිටිනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් මැතිවරණ කොමිසම වෙත වහාම පළාත් සභාව මැතිවරණ පවත්වන්න කියලා ඒ වගේම ආණ්ඩුව සමග මැතිවරණ කල් දැමීමට සහයෝගයෙන් කටයුතු කරන මැතිවරණ කොමිසමේ හොර නින්දට එල්ල කරපු අයිස් බකට් ප්‍රහාරයක් විදිහට තමයි අද අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරපු පෙත්සම අපි සලකන්නේ මහබැංකු බැඳුම් කර සිද්ධියෙන් දැන් රවි කරුණ මහතාට දැඩි ලෙස චෝදනාවක් ලක් කරලා තියෙනවා ඉතින් ඔබතුමාලා මොකද හිතන්නේ සම්බන්ධව චෝදනාව මුලින්ම නැගුවේ අපි වසර දෙකමාරක් තිස්සේ ආණ්ඩුව උත්සාහ කරේ හෙමින් සැරේ ගැළවිලා යන්න මේ කොමිසමට දඬුවම් දෙන්න බෑ විමර්ශනය කිරීම පමණයි කරන්න පුළුවන් නමුත් මේ විමර්ශන කොමිසම ඉදිරියේ මේවා හෙළුවෙමින් තියෙනවා වැ අදටත් මේ කිසිවෙක් අත්අඩංගුවට අරන්නේ නැහැ වසර දෙකමාරකට පස්සේ තමයි විදේශ ගමන් තහනමක් අර්ජුන ඇලෝසියස්ට පැනෙව්වේ ඉතින් මෙවැනි පසුබිම යටතේ යුක්තිය ඉටු වේවිද කියන සැකය මට නම් තවමත් තිබෙනවා ඉතින් අද මේ වෙන විට හොරු අල්ලන් ආපු අය කම්බ හොරුන් බවට පත් වෙලා ඉවරයි අගමැතිවරයාට හිටපු දල් අමාත්‍යවරයාට නීතියේ නාමයෙන් දඬුවම් කළ යුතුයි මේ දඬුවම් කිරීම පහසු වෙන්න නම් අගමැතිතුමා වහම තනතුරෙන් ඉල්ලාස් වෙලා සාධාරණ පරීක්ෂණයට අවශ්‍ය අවකාශය සලසන්න ඕනි අගමැතිතුමා තනතුරෙන් ඉල්ලා නොවන තාක් සාධාරණ පරීක්ෂණයක් අපිට නම් බලාපොරොත්තු වෙන්න බෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පෙදෙසේ නිල නිවසට ඇතුළු වීමට උත්සාහ කළ සැකකරු අද අධිකරණ පරිශ්‍රයේදී නොසන්සුන් ලෙස හැසිරුණා. ඒ මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරු අංගොඩ මානසික රෝහලට යොමු කර නේවාසිකව ප්‍රතිකාර ලබා දෙන ලෙසට නියෝග කිරීමෙන් අනතුරුවයි. බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හිටපු ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා විජේරාම ප්‍රදේශයේ පිහිටි නිල නිවසට පැමිණ තිබුණේ පසුගිය 21 වනදායි. එහිදී ආරක්ෂක නිලධාරීන් ඊට අවස්ථාවක් ලබා නොදීම නිසා ඔහු තීනු ආයුධයක්ගෙන සියදිවි නසා ගන්නා බවට තර්ජනය කර තිබුණා. ආරක්ෂක අංශ මැදිහත්ව කුරුඳුවත්ත පොලිසියට බාර දුන් ඔහු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අද පෙරවරුවේ මෙම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේ බණ්ඩාර මහත්මිය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔහුව මේ මස 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් මාර්ගයෙන් මොහු අංගොඩ මානසික රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළා. සැකකරු බන්ධනාගාරයට ගෙන යන තෙක් අධිකරණ භූමියේ පිහිටි මෙම කුටියට රැගෙන අතර බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අදාළ කුටියට ඇතුළත් කරන්නේ මේ ආකාරයෙන්. එහිදී කෝපාවිෂ්ට වන සැකකරු තම හිසට තුවාල සිදු කරගන්නා අතර එහි සිටින නිලධාරීන්ටද මෙලෙස බැනවදිනවා. පසුව එම ස්ථානයට පැමිණි බන්ධනාගාර නිලධාරීන් අදාළ සැකකරුට මාංචු දමා අධිකරණ භූමියේ වෙනත් ස්ථානයකට රැගෙන ගියා. දියුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මිගමුව බන්ධනාගාරයට යොමු කර සිටියේදී මේ යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දියුලපිටිය පොලිසිය අපරාධංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ලබන 10 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දියුලපිටිය පොලිසිය අපරාධංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ප්‍රියංක මගකේ අද පෙරවරුවේ පොලිස් ආරක්ෂාව යටතේ මීගමු අධිකරණය වෙත රැගෙන ආවා. එහිදී මීගමු ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලබන 10 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඉදිරි දිනේදී හඳුනා ගැනීමේ පෙරටුවක් පැවැත්වීමට සහ රිමාන්ඩ් දීර්ඝ වශයෙන් මෙම මස 10 වන දින නැවත නඩුව කැඳවීමට නියෝග කරනු ලැබුවා. සොරකමක් සම්බන්ධයෙන් මීගමු හුනුමුල්ල ප්‍රදේශයේ පදිංචි වෘත්තීන් මොරකරුවෙකු වූ 50 හැවිරිදි මෙම් පුද්ගලයා අත්අඩංගුවට තිබුණේ පසුගිය දෙවැනිදායි. අනතුරුව ඔහු අධිකරණ නියෝගයෙන් මීගමු බන්ධනාගාරට යොමු කරන අතර එහිදී අසනීප වූ ඔහු ජීවිතක්ෂයට පත් වුණා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණේ ශරීර අභ්‍යන්තරයේ සිදු වූ බහුවිධ තුවාල මරණයට හේතුව බවයි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මීගමු අධිකරණයේදී විනිසුරුවරයාගෙන් ඉල්ලා තිබුණේ පොලිසිය සැකකරුට දරුණු ලෙස පහර දී ඇති බැවින් ප්‍රතිකාර ලබා දීම සඳහා ඔහුට ඇප ලබා දෙන ලෙසයි.
මේගේ පුද්ගලයාගේ සිරුර මේ වන විට මරණගහමුල පිහිටියෝගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු හෙට පස්වරුවේ දිලුපිටිය මරණගහමුල පොදුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවේදී අඩු පොලි අනුපාතයකට ලංසු තබන ලෙසට රාජ්‍ය බැංකුවලට හිටපු මුදල් අමාත්‍ය රවේ කරුණානායක මහතා දුන් උපදෙස් සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසමට අද ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ මෙම උපදෙස් මගින් පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමට අයුතු වාසියක් අත්වූයේ නම් ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසමට අද ප්‍රකාශ කළේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රාජ්‍ය බැංකුවලට ලබා දුන් උපදෙස් සම්බන්ධයෙන් තමන් දැනගත්තේ පුවත්පත් වාර්තා මගින් බවයි. එම අවස්ථාවේදී මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා කටයුතු කළ බැවින් අදාළ වගකීමෙන් බැහැරවීමට නොහැකි බව රජයේ නීතිඥවරියෙහිදී ප්‍රකාශ කළා. රාජ්‍ය බැංකුවලට අඩුපොලි අනුපාතයකට ලංසු දබන ලෙසට එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දුන් උපදෙස් නිසා පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට අදාළ බැඳුම්කර නිකුතුවල ශුද්ධ ඒකාධිකාරියක් හිමිවූ බව රජයේ නීතිඥවරිය පැවසුවා. එහිදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා පැවසුවේ එවන් තත්ත්වයක් ඇති වූයේ නම් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු බවයි. මූල්‍ය නීති පනතට අනුව මහබැංකුවට විෂයභාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දිය නොහැකි බව මෙහිදී රජයේ නීතිඥවරිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බලා පිළිතුරක් ලබා දෙන බව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙහිදී සඳහන් කළා. ඔබ පැත්ත ගියත් ඇත කියන හිරු ප්‍රවෘත්ති සමගින්. දැන් හිරුසී අයියේ විශේෂාංකය. හිරු සීඅයියේ හරහා ඊයේ අප හෙලිකලේ ට්‍රයිටන් නැමැති අතිශය දුර්ලභ මුහුදු බෙල්ලෙකු හා ගජමුතු යුවලක් වෙන්නප්පුව ප්‍රදේශයේ දේවගතිවරයෙකු විසින් රුපියල් කෝටි 15කට ජපන් ජාතිකයෙකුට අලෙවි කිරීමට සූදානම් වූ ජාවාරමක් පිළිබඳවයි. මුල් අවස්ථාවේදී දේවගතිවරයා අප සමග පැවසුවේ දුර්ලභ මුහුදු බෙල්ලන් තමන්ට පුල්මුඩේ මුහුදු තීරයෙන් ලැබුණු ඒවා බවයි. ගනුදෙනුවේ විශ්වාසනීයත්වය ඇතිකර ගැනීම සඳහා දේවගතිවරයා මෙරට තවත් ආරක්ෂිත දුර්ලභ මුහුදු බෙල්ලෙකු වන ට්‍රයිඩක්නා වර්ගයේ බෙල්ලෙකුද පෙන්වා සිටියා. හිරු සීඅයියේ මෙම ජාවාරමේ සියලු තොරතුරු තහවුරු කරගත් පසු සැලසුම් කර පරිදි පානදුර වලාන දූෂණ මර්ධනයකගේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත දේවගතිවරයාගේ නිවස වටලනු ලැබුවා. බලාන දූෂණ වර්ධනයකගේ පොලිස් නිලධාරීන් නිවස සෝදිසි කිරීමේදී වාලම්පුරි තොගයක් දස්වා ගෙනුණා. වාලම්පුරි තොගේ හමුවීමත් සමග දේවගතිවරයා පැවසුවේ තමන් මෙතෙක් පැවසූ සියල්ල අසත්‍ය බවයි. වැටලීමේදී ගජමුතු දෙකක් ට්‍රයිටන් බෙල්ලන් මෙන්ම වාලම්පුරි විශාල ප්‍රමාණයක් පොලිස් බහරයට ගෙනුණා. මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකපිට දේවගතිවරයා සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙනුණු අතර ඔවුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කෙතරම් දේ අහිමි වුණත් ජීවිතයට බලාපොරොත්තුවක් එක්කිරීමට අධ්‍යාපනයට හැකියාව තිබෙනවා. ඔන්හිටි තැන් අහිමි වී කූඩාරම්බල දිවි ගෙවූ දරුවන් දෙදෙනෙකු පහේ ශිෂ්‍යත්වයේ සමත්වීමේ පුවතක් අපට වාර්තා වුණේ සාමසරකන්ද ප්‍රදේශයෙන්. පසුගිය වසරේ ජීවිත ගණනාවක් බිලිගනිමින් අරනායක සාමසරකන්ද නායකයේ තවත් පිරිසකට ඔන්හිටි තැන් අහිමි කරමින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ඉතිරි වූයේ ඇඳිවත පමණයි. ලොකු කුඩා සියලු දිනාටම මේ නායාමේ බලපෑමෙල්ල අතර එහි සිටි දරුවන්ට හරියාකාරව පාසල් යන්නටවත් හැකි වූයේ නැහැ. මේ ඉන්නේ සේමිනි. උසපිටිය කූඩාරම්ක සිට ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයට ගිය ඇය ශිෂ්‍යත්ව විභාගයේ සමත් වුණේ ලකුණු 185ක් ලබා ගනිමින්. කඳුරුවල් වල හිටිය 7ක උදේට නැගිටලා පාඩම් කරා. නායාමින් සියල්ල අහිමි වෙද්දී සේමිනිගේ පියා එදා එක් දෙයක් ආරක්ෂා කිරීමට පියවරගෙන තිබුණේ තම ජීවිත අවධානමද නොතකමින්. මම කඳවුරෙන් හොරෙන් අරණායක පැතින් ගෙදර ගිහිල්ලා වැස්සෙම දරුවෝ තුන් දෙනාගේ කොත් ටික බෙඩ් සීට් එක උතාගෙන ආපස්සට පන්සලට ආවා. එකම බලාපොරොත්තු වුණේ දරුවන්ගේ අධ්‍යාපනය. තවත් පුවත් සමගින් දැන් රටවටා හිරු.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙක් වන උතුරු පළාත් මන්ත්‍රී අබ්බාස් අබ්දුල් රිෆ්කාන් බදියුදීන් මහතා අද උතුරු පළාත් සභාවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය පක්ෂය වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ තීරණයකට අනුව තම මන්ත්‍රීතුරෙන් ඉවත්වන බව සඳහන් කළා. බුද්ධංගල අභයභූමියේ සිට 150කගෙන් පමණ සමන්විත වන අලි රංචුවක් පලවා හැරීමට වනජීවි නිලධාරීන් දියත් කළ මෙහෙයුමක් අතරතුර කුඹරක රැඳී සිටි පුද්ගලයෙකු වන අලි පහර දීමකින් මිය ගොස් තිබෙනවා. වන අලි රංචුව අද පෙරවරුවේ ගම්මානයේ කුඹුරු යායක් කරහා යලි බුද්ධංගල අභයභූමිය දෙසට ගමන් කළේ මේ ආකාරයෙන්. ශ්‍රී ලංකා පාකිස්තාන දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය අද ඩුබායිහිදී ආරම්භ වුණා. තරගයේ කාසිය වාසිය දින පළමුව පන්දුර පහර දෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මේ වන විට කඩලු තුනක් දැවි ලකුණු 161ක් ලබා සිටිනවා. මේ අතර සිය තරග තහනමට රහිව ධනුෂ ගුණතිලක ගැනීම නියමිත පියවර පිළිබඳවයි මේ තොරතුරු. තමාට පනවා ඇති එක්දින තරඟ 6ක තහනමට රහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ධනුෂ්ක ගුණතිලක පවසනවා. පිරු ස්පෝර්ට්ස් කළ විමසීමකදී ධනුෂ්ක පැවසුවේ ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරනු ඇති බවයි. කෙසේ නමුත් පුදුමයට කරුණ වන්නේ ධනුෂ්ක සමග එක්ව එම වරදම සිදු කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුනිවත රැකීමයි. ක්‍රීඩා පිටිය තුළදී සහ ඉන් පිටදී වැරදි කරන සහ වැරදි පූර්වාදර්ශ සපයන ක්‍රීඩකයින්ට රහිව විනය පරීක්ෂණ පාත්වා නිසි විනය ක්‍රියාමාර්ග ගැනීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රතිපත්තිය සැබවින්ම අගය කළ යුතු වනවා. නමුත් එකම වරදක් සම්බන්ධයෙන් එක් එක් ක්‍රීඩකයින්ට විවිධ හැඳිවලින් බෙදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රතිපත්තිය කෙසේ නම් අනුමත කළ හැකිද? ඒ සමගින් දැනට සමුගන්නටයි මේ සූදානම. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුර කතන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවෙමු රාත්‍රියේ 9:30ට. අල්බෝවන්.